අප දැන් බලාපොත් වන්නේ ඊළඟ ෞතික ලක්ෂණ කතා කරන්න පලවිනි බෞතික ලක්ෂණ විදි අපප පාම්ෂි වයින සම්බන්ධෙන් කතා කළ අවසන් කරදයිපති දැන් අපි සෝදානං නිෝබත් ඔබත් එක්. ඊළඟ වඩා වැදගත් තවත් එවැනිම එකහා සමාන වැදගත්කමකින් යුක්ත බෞතික ලක්ෂණයක් විසේසීම පසේ ජලය රද අතබාගැනීමම පිබඳ අපට අවබෝධ කරගන්න පුළුවන් පසක යම්කිසි කිසිම් පසක ජලය රන්ඳවාන්තබා ගැනීම පිළිබඳව. අපිට වැඩි අවබෝධයක් ලබාගන්න පුළුවහන් ප්‍රධාන බෞතික ලක්ෂණ දෙදක් විදියට පාම්ශි වයිනය හා පාම්ශ වියව්හය කියන බෞතික ලක්ෂණ හඳුන පුළන්දුව පත, අපි දැක් සාකච්චා කරන්න අනබත්තක පාම්ශ වව්හය කොහොමද කෞද පාංශිහක කියනි මොකක්ද කොම අපි පාංශිේ අර්ථ දක්න්නේ සහ ඒ වගේම පාම්ශි ව්හය කොමද ජයවු පද්ධති කෙහි වැදගත්වෙන්න කියන ආකාරය සම්බන්ධී. හොද දරුුණ පශ හ මංගහිතන්න ඔබට රපි පක් තින පින්තුරටක්ත් නෝ දාලා න පාංශිහි පිළිබඳ අබෝධයක්ක් ලබාගන්න ඊට කලින් මං කැමති ඔට ැ මෙතනදි අපි ප්‍රාෝ පරක්ෂණ කර ඕන කටයුත්ක් අප ඉදිරිදි කරනවා පාංශ ියූහය සම්බන්ධින් කතා කර නමුත් මෙතැදි මං කැතිවට ප්‍රායෝගක කොහොමද මේ පාංශ වියහය පිළිබඳ අපි අවබෝධයක් ලබා ගන්න මං ඔබට දැන් කියනු පංශ විය්හයේ සම්බන්ධින් කොහොම අපි පංශිහි හඳන්ුවන්න්නත් කලින් පංශ විය ජයුපදධ තුොට වැදගත්තු නාකාර කියන්නත් කලින් මමෙට කෙටි පහසුවෙන් කරන්න පුළුවන් ප්‍රායෝගි පරක්ෂණයක් ඔබට කියනවා ප්‍රායෝග පරීක්ෂණය ඇසුරෙන් දුියපුතේ ප්‍රායග පරීක්ෂණය අනුව අපට තීරණය කරන්න පුුවන් අදහසක් ගන්න පුළුවන් පාම්ශි වූහය කියන්නේ මොකක්ද කිය. පොඩි දෙක් ඔබට කරන්න තියන්නේ ඔබ උදැල්ලක් අරගෙන ම පරිසුමෙන් කුලටේම කොට ගන්න ඇතු තුවාල කරගන්න ඇතු ඔබ ඔබවත්තට ගිහිල් බ ගෙත්තට ගහිල්ලා ඔබ ඔබ ගෙවත්තෙන් ගෙවත්තේ යම් කිසි ස්ථනයකින් භූමි යම් ස්ථානකින් ඔබ උදැල්ල භාවිතා කරලා කිලෝ දෙක හමාරක කිලෝ තුනක විතර ප්‍රමාණය පස්කුට්ටියක් උදැල්ලෙන් කපාගන්න. උදැල්ින් පොළවෙන් උදැල්ලෙන් කිලෝ දෙක හමාරමතන් කිලෝ තුනක විතර ප්‍රමාණය පස්කුට්ටියක් ඔබ උදැල්ලෙන් කපාගන්න ඉට පසේ පස්කෘට්ටේ ප්‍රමේශමෙන් අරංගෙහිල්ලා මේක දින දෙකක් තුනක් පමණ තියන. දින දෙකක්තුනක් පමණක වෙනම ස්ථානයකින් තියලා. දින දිනයක්ක් දෙක් දතුනට පස්සුබ පස්කුට්ටි අරගෙන ෙනවා ඇල්ලා සිමින්ති ගැබීම කර.යි සමින්ති ගැබි සිමින්ති පොවක් මත ඔබ පස්කුෘ්ේ රහෙසමටමට බේ රසමට පම ඔසවලා බිම අතහරිනෝ. බිමට මුදාහරිනෝ. මෙේවිදියටට බිමට මුදාහරයටට පස්සපුති අර විසිරල යන. කුටිය බමට වැටනට පසේ පස්කුට්ියේ ැටල අර විසිරලේ යන පස් අංශුවලස්ුභහාවෙන්ඒ පස් අංසෝල අනුව ඔබට පාංශවයුහයේ පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් පස්කුට්ටිය අපි දින දෙක්ම ක ලෝතුන කොම ක වස් කුටියයක් අපි ඔසවන්න පුළුවන් ප්‍රමාණ පස්කුට්ිය දි දෙකක්ත්වන මයක කියයලා අපි නැවතයක සිමින්ත ගිබමක් මත පොළොවක් මත සුමට පොළවක් මතා අපි උරෙස මට්ට මට පමණ ඔසවල අතාරිනෝ නිදහස් කරනවා. එතකොට කැඩිලා යන විසිරිල යන පස් අම්සුවල ස්ොභාවේ අනුවබට අවබෝධයක් ලබාගන්න පුළහන් පාම්ෂ වහයේ සම්බන්ධි බලන රූපාමුතියක් මෙ බල හරි බලන මේ good මෙබ එතකොට මේ ේ පස් අන්සු කොහමඳ මේ සකස්වලතින ආකාරය පස් අසුමි සකස්වලතින ආකාරය මොට අනුව අපිට පාංශවිවේ තිරය කරන්න පුලා යි් රබටි හොමතියෙදී අපි දැම් බලමු කෞද පාංශ ව වේ කියන්නේ කොහොමද අපි පාංශවිවේ හඳුන්න්නන්න කියලා. යි බලමු පාංශිවිය. පසේ පවතින වැලි රොන්මඩ සහ මැටි අම්ශූ විවිධ බන්ධන කාරකමගින් පතේ විවිධ බන්ධන කාරක මගින් එකනෙක බැඳී සෑදී ඇති පාම්සු සමූහනවල හැඩය තමයිදුවේ පුතේ පාංශය වය කිය. රයි් කවුද කට්ටියටි වැලි මැටි රොන් මට කියන අම්ශු. පසේ තියෙන විධ බැඳුම් කාරක දරව්ිය කට්ටියකට එකතු කරලා බන්ධනාය බැඳුම්කාරක හරිට ගම් එකක්වා. වලටක මටි යත්යෙන් වැි ඔයත්තිෙන් ොන්මඩ යත්වන්නන්නේ කක මේ ගොල එකට බැඳලතා බල හදන මේ ව්ේ හැඩය පයිට් එකන එකට බැඳී සෑදී ඇති සමූහනවල හැඩේ වැලි මැටි රොන් මඩ ඔක්කම එකතු කරා සමූහනය කරා මෙන්න මේ සමූහනවල හැඩිය තමයි පාංශුවකෙන් කෞදපුතේ මේ පසේ බැඳුම් කාර කදරාව වේ මැටි ඒවාගේම ඇලුම්සිිලිකා යිට් ඒගේ ට ගන්නපුලහන් මේ බැදුම් කාරක ද්‍රවේට හහිස් හවමස් කියන්න බැදුුම් කාරක දරවයක්. මැටිකයන්නේ බැදුුම් කාරක දරව්ියයක්. ඇලුමිනා සිලිකා වගේ දේවන්. යි් මේ පසේතියන විධ බැදුම් කාර දව්ිය එයායට පොළුවන් මේ ද්‍රවවිය එකයටට එකතු කල්ලා බන්ධය කරන්න ගම්මකක් වගේ හරිට පසේතිය බන්ධනය කරන බැදුුම් කාරක ද්‍රව්ිය මගින් කෞදපුතිගොලන ප්‍රධාන වශයෙන් මැටි හහිමස් වගේ පසේ ඉන්නවා බැදුුම් කාරක දරවේ ගොල් මොතකන් වැලිත. ැටිත්තෙන් රොන් මටඩත් ෙන එක මේගොල්ලු සමූහනය කරනවා. මෙන්න මේ පසක තියෙන වැලි මැටි සහ රොන්මඩ කියන අම්ශූ. පසේ ඇති විධ බැඳුම් කාරක ද්‍රව්විය මගින් බැඳලා. හදන සමූහනවල හැඩයදපති පංෂු විවහකිලා කියන්න. රයිට් එනම් පසේ පෞතින වැලි රොන්ම මැට කියන ආම්ශු කෞද විවිධ බැඳුම්කාරක නැත්තං බන්ධන මගින්. විධ බැදුම්කාරක දරවිය තම් බන්ධන මගින්. කෞද මේ බන්ධන විදිෙන භාවිතා කරන පසේන්න මැටේ සෙලිකා කෞද හවුමස් වගේ කට්පිය තමයි මේ බැඳුම් කාරක ද්‍රවිය බන්ධ කාරක දවය වන්න ඒ අදයවිත. ඔබට ඉතාම පහස නාර්ථ දැක්ව කරන්න පුළුවන් පසේතියන වැලි මැටි රොන් මඩ කියන අම්ශු. විවිධ බන්ධනමගේින් නැත්තං විධ බැඳුම්කාරක ද්‍රෞවිය මගින්. එකනෙ එක බැඳී සාධන වැලිතෙන් මැටිත්තෙන් රොන් ඩත්ෙන්ට කට්ටියම එකතු කරලා අපි සමූහනයක් හදමු මේකුලු සමූහනය වෙලා මේ හදලතියන මෙන්න මේ සමූහනවල හැඩය තමයිපුතේ පාංශු විවිය කියලා කියන් රයිට් එනම් පසේ පවතින වැලි රොන්ම මටස ි රොන් මඩ මැටි අංශූ විවිධ බන්ධන වගින් ත් තම් බැදුම් කාරක ද්‍රව්විය මගින්. එකින එක බැඳී සෑදී ඇති එකන බැඳී සෑදී ඇති පාම්ශු සමූහනවල හැඩය පාම්සු සමූහනවල හැඩිය ඇත මයිදියපුතේ පාම්සු වව්හයට අංග ත්‍රක්ෂක කල කියන් බල බලමු structureලො බමි කනිකාමයි ඉටස කුට්ටියාකාර තැටියාකාර සිංල් ග්‍රීන් තනි අංශුවාකාර, ප්‍රිශ්මාකාර, ස්තම්භාකාර විදියට මේ හැඩතියෙන ඔබති මෙතැත් බලමු ග්‍රැණවුල මේ ඉට පස්සේ ර ඉඩබස්සේ කුට්ටාකාර කෝනාාකාර කියන තුර කුට්ටාර ඉටබස්ස ප්‍රශ්මාකාර තැටියාකාර ස්තම්භාකාර කියලා විධ ැඩේට බපුතේ අපිට මේ ගන්න පුළුවන් මෙන්න මේ හැඩ ආකාර පාංශවි්හ ආකාර ටික අපිට ගන්න පුළුවන් ් මොනද දරුවුණේ පාංසු වි්වාකාරප කියන්නේ විශේෂෙන්ම කනිකාමය වව්හය කනිකාවගේ මේ කනිකාමය වි්හ කනිකාමය වහයඒ තනි අංශකර තනි අම්ශ ආකාරමි කෝ සිංගල් ග්‍රීම් තනි අම්ශ ආකාර විව්හතියන තනි අම්ශ ආකාර විවතියන. ඒගේම කුට්ටි කාර විහතියෙනවාමේ, කුට්ටි ආකාර විවහවතියනවා දරුවනේේ කුට්ි කුට්ි ආකාර පාංශ වවතයනවා කුටි හැටති පාංශ විවතියවා ඒවගේම ස්තම්භ ආකාර පාංශි විහතනයි ස්තබවිදියට ප්‍රශ්මආකාර පාංෂ වවිහතියෙනවා තැි තැටි ආකාර පාංශවිියහතියෙනවාමි තැිර තැටි ආකාර පාංශවිවතියෙනවා. ් ඒි කපිනතකොට අදුර ගන්න පුළවවා යිට් ල පතිදිේ. ි පස්ස අපි බලමු පාංශවූහේ ජයවුපද්ධ තාක්ෂණය කෙරෙහි වැදගත්තුන ආකාරය අපි පාංශවිවේ හැඳින්වීම කර පංශ වවා ආකාර ගැන කතා කරාපුතේි කෞුද පාංශවා ආකාරදුවේ පුතේ අපි කිව්වා කනිකාමය වියූහ එවගේ තනි අංශ ආකාරවූහ ස්තම්භාආකාරවූහේ තැටිය ආකාරවූහය කුට්ටි ආකාරවිවේ සහ ප්‍රශ් ආකාරව්හය කරපුතේ අපිට එක සඳහන් කරන්න පුළවා. ශ්මාකාරවිහ කලාිට සඳහන් කරන්න පුළවා හොඳයි දේ බති අපි බලමු පාම්ශු වව්හයේ කොහොමද ජෛවපද්ධති තාක්ෂණය කරෙහි වැදගත් වෙන්න කියලා කොමද ජයුපද්ධති තාක්ෂණය කරහි පාංශ වහ වැදගත්වන ආකාරය අපි බලමු කොහොමද ඒක් කියලා හොඳයි බති දරුවන ජලට ඇති පාරගම්මිතාව පිරිබඳ අදහසක් ලබා ගැනීමට අපි මොකදද දරුවුණේ පාරගම්යයි කියන් අපි පාරගම්යයි යි අපි පාරගම්මයි. අපාරගම්මයයි කියනවා. අර්ධ පාරගම්මයයි කියනවා. පාරගම්මයයි කියන්නේ පති ඒ පාරගම්මි පටලයක් කරහා ජලයට ඒ හරහා ගමන් කරන්න පුළුවන්. පාරගම්මි පටලයක් කරහා ජලීට සහ ජලීදය විච්චි ද්‍රවවයට ගමන් කරන්න පුළුවන් පාරගම්මි පටලයක් කරලා. පාරගම්මි පටලයක් කියන්නේ දරුවනේ අපාරගම්මයයි කියන්නේ ඒ අපාරගම්මි පටලයක් කරහා ජලීටවත්. ල ද විච ද්‍රව කියන ටුවත් ගමන් කරන්න බේතනින් නතර වෙන්න ඕන. ඒ මත තැපත්වෙන් නති නතර වෙන්නන පාරගම්මයි අර්ධ පාරගම්ය කියනමකදද දිය පතේ. අර්ධ පාරගම්මේ පටලයක් කියන්නේ පටේරයි පටලය හරහා ජලටිකිනව ජලය ඔයා අන්ට හැබයි වවාගේ දී වෙලාතියෙන විශාය ඔයාත් ඔයා ඔයා තුළ ද්‍රවණ ලාතින ඔයා හොඳ ද්‍රාවකයක්න ජයකයන හොඳ ද්‍රාවකයක් න පපතති විදධ අපි කියන ජීව ද්‍රාවකය කියන ජලයට කියන්නේ ජලය ගොඩාක් හොඳ ද්‍රාවකයක් ඒ නිසා. ුද පලාස් ම ිදඳන වැිපුරමතින ජීවිදේ නද එතු මේ ජලේ හොඳ ද්‍රාවක්කයක් නිසාපිදන්නවා ජලයේ විධ ද්‍රාාවවිය ද්‍රවනය වෙල තිීන ද්‍රාවනය වෙලාතිීන් එකක් නිසා අර්ධ පාරගම්ම පටලයක් ගාවට ගියාට පස්සේ මේ ජලයට කියනවා අර්ධ පාරගම පටලේ ලය ඔයාමතරින් ඔයාට අන්ඩ අවස්ථාව දෙන්නා හැබැයිවා දිය වෙලායින්නයාගේ ද්‍රාවටයට අන් දෙන්න බ ගු තෙ. ජලයේ අර්ධ පාරගම්මයයි පටලයක් කියන්. එනම් පාරගම්මිතාවය කියන්න මේ ජලයට හරහා ගමන් කරන්න පුළහන් කියන එක. පාරගම්මි පටලයක් ජලයට ය තුළින් ගමන් කරන්න පුළුවන් පාරගම්මි පටලයක්. එනං මේ ජලයට තියන පාරගම්මිතාව යම්කි පස ජලයට තියන පාරගම්මිතාව පිළිබඳ අදහසක් ලබාගෙනට බැදගත්තිෙන අලු පාම්ශ වියූහය. අපිඒක් විතරක් කියල බෑ අපික විස්තර කරන්න ඕනේ මනාවියූහයක් සහිත පසක. හොඳ වියූහයක් සහිත පසක දරුවනී. ජලපාරගම්මිතාව වැඩි නිසා හොඳ විය්හයක් තියෙන පසක් තුළින් ජලය හොඳින් ගමන් කරනවා. එයා ජලයට පාරගම්මයයි. ජලයට ගමන් කරන්න ඉඩ දෙෙනවා ඒ වවියූහය හරහා. ජලයට ගමන් කරන්න පුළුවන් ජලයට යන්ඩ පුළුවන්. ජලයට පාරගම්මයයි. හොඳ වවියූහයක් තියෙන පසක් දරුවනේ මනාවියූහයක් සහිත පසක ජලපාරගම්මිතාව වැඩි නිසා පසට ජලයේ කාන්දුවීම වැඩි. එවැනි පසක් තුළට ඒ හරහා ජලය කාන්දුවීම සිද්ධ වෙනවා. පසට ජලයේ කාණන්දුවීම සිද්ධ වෙනවා. යම් කිසි පසකට දවේපතියේ ජල සම්පාදනය කර පුහම එහෙමනැත්තාං වර්ෂාපතනයෙන් ලැබෙන ජලයේ අපි දන්නවා පස තුළට ඇතුළු කාන්දුව වෙනවා. ඉන්පිල්ට්‍රේෂන් කියනවා අපි. පසතුළට ඇතුළු කාන්ද වෙනවා. එනම් යම් කිසි පසක්තුළට ජලයේ කාණන්දුවන්නනං. පස ඇතුළට ජලයේ කාන්දවෙෙන්න්නේි පැපුතේ පසට ජලයේ ලැබෙන්න්්. ට ජලයේ ලැබෙන්න්නේ වර්ෂාපතනයෙන් හරි එහෙම නැත්තම් පසට ජල සම්පාධනය කරන්න ඕනේ අපි. ඒ විදිහට ජලයේ පසට ලැබුණට පස්සේ මේ පස මතුපිට තියෙන ලැබෙන ජලය පස මතුපිටින් පසතුළට කාන්දුවීම අපේකට ගෙන යින් පිල්ට්‍රේෂන් නැත්තම් ඇතුළු කාන්දු සිද්ධවෙන පපුති මෙන්න මේ ආකාර්ට ජලයේ පසතුට කාන්දුවිඩනම්පති ඒ පසේ හොඳ පාර්ගම් මිතාවයක් තියෙන්න්න ඕනේ. එනම් මනා පාම්ශ වි්හයක් සහිත පසක හොඳ පාරගම්මිතාවයක් තියෙනවා එඉනම් මේ විදියට හොඳ පාරගම්මිතාවයක් තියෙනකොට මනාවිව්හයක් සහිත පසක ජලපාරගම්මිතාව වැඩි නිසාපුති පසට ජලයේ කාන්දුවීම වැඩි පසතුරට ජලයේ කාණදුවීම වැඩි හොඳ විව්හයක් තියෙනකොට එවැනි පසක ජලවහනයක් මනාව සිද්ධ වෙනවා ඒයන් එවැනි පසකට යොදන ජලය ඒ පසින් ක්‍රමාණුකූලව බැහැල යනවා ඒ පසෙන් ජලයේ ක්‍රමාණුකූලව ඉවත්වෙනවා. එනම් ජලවහනය හොඳ පසක නෑ එකන පාරගම්මිතාවය එකැන් ඉතා හොඳ පාරගම්මිතාවයක් සහිත මනාවිූයක් සහිත පස ජලපාරගම්මිතාවේ වැඩි හින්දා. ඒ පසට ජලයේ කාන්දුවීමත් වැඩි ඒ වගේම එවැනි පසක ජලවහනයක් හොඳින් සිදු වෙන. එවැනි පසකින් ජලය ක්‍රමානුකූලව ඉවත්වීමත් මනාව සිදනවා ඒක නිසාපුතයේ. මනාවූහයක් සහිත පසක් හොඳ වියූහයක් සහිත පසක් දරුවන භෝග නිෂ්පාධනය ඒවාගේ ගොයිපොලවිය්හ සැකසීමම් ගොයිපලවිය්හ කියන්නේ දරුවනේිගත්ොත් ගොයි පොලවල් සත්ත ගොයි පොවල් සඳහා විශේෂෙන් මේ ගොයි පොළවල් අපිෙන ක්ුෂ ගොයි පපලක් නැත්තනන් අපි ත්වොත් ාම්මික් දැක්තන් අපි කෙනවා සමහර ස්ථානවල මේ බෝග වගාවත් ඒවාගේම සත්ත පාලනයක් පොහොර ජීවවායෝ එකකයක් කියන මේ ඒකක කිහිපයක් තැනක පවත්තගෙන යනු අපඒකට කියෙන සමෝදාානිත ගොයි තර කියලා සමෝධානිත වගාවක් කිය නොයි සමෝධානිත වගාාවේදදි අපි දන්නවා බෝග වගාවත් සත්තු පාලනයක් බලෂක්ති උත්පාදන ඒකයක් කියන ආකාර කිහිපයක් එක විට පවත්වගෙන යන තැනම් ඉතින් මේ ගොයිපල දරුවනේ ගොයිපල විවහුව ඉදි කරගන්න ඕනේ සතුන්ට ලැගීම සඳහා සත්ව නිවාස ඒවගේ වාහන්න නතර කිරීම සඳහා ඒ සඳහා වාහන්න නතර කරන වාහන අපිගෙනවා නතර කරන ස්ථාන සඳහා සකස් කරන වාහන ගාල් කරන ස්ථාන සකස් කරන්නා වශයනවා ඒවාගේම කාරයාල සකස් කරඩා වශයනවා සතුන්ගේ විේෂමද දෙනුන්ගේ කිරදවීම සොඳාන ඒ සඳහා විශේෂත මිල්කින් පාලර් ඒවාහදන්න වෙන නිෂ්පාන ගාර්තන න කිරයාාසිත නිෂ්පාදන සිදු කරනතයන් තියෙනවල ඒ නි්පාධනාගාර සකස් කරන්නනේ ගබඩා සයිලෝ දැ බෝග වග කරල තින ඒ වග කරනලද බෝග ධන්නේ ගබඩා කිරීම සදා සයිලෝ. අපි ගබඩ සංකී නදි කරන්නවා ජලටැන්කි. ජල සම්පාදන පද්ධති සඳහා ඒ ජල ප්‍රභව ජල ප්‍රබෝලිින් ලබාගන්න ජලය ගෙනල්ල ටැන්කිවල ස්ථානගත කල්ලා ස්ථා මේ රඳවල තියාගන්න පුළුවන් ජලටයන්කි වැටවල් පාරවල් ඇති මෙන්නමආකාරෙයට ගොවිපොල වව්ෝ සකස් කිරීමට පසේ මනවියව්හයක් තියන් ඩඕනි ක්‍රමාණු කූලුව ජලය බැහල අන්ඩුවඕනි පසතුළු ඉන්නත්තන් ලයේ ක්්‍රෙස්වන තැනක්වන්න බැහැනි ර්ෂාවකින් පස ජයකමානුකූලුව බැහැ යන්න්නුන්. එහන අන්දරෝනේ අපිට වඩා හොඳ වියූහයක්. වඩාත් හොඳ පාම්ශිියවයක් සහිත පසක් දිය පතේ වඩා හොඳ පාංශියක් සහිත පසක් දියපුතේ භෝගනිෂ්පාදනය වගේම භෝග නිෂ්පාදනයට වගේම ගොවිපොල විය්හ සැකසීම වගේ ක්‍රියාවලි සඳහා ගොයිපොල විය්හ සැකසීම වගේ ක්‍රියාවලි සඳහා ඉතාමත්ම වැදගත්වෙනවා අතිශය වැදගත්වයෙනවා දිය පපුතේ එනම් මංහිතනය පළවෙනි කරුණ ඔබට මනාව පැහැදිලි. හරි මොකදද. ජලයට ඇති පාරගම්මිතාව පිළිබඳ අදහසක් ලබා ගැනීමට අපිට පාම්ශිවයනයේ වැදගත්වවා එක තමයි එක පාම්ශී වයේ ජයුපද්ධති තාක්ෂණය කරෙහි වැදගත්වෙන තවත් එෙක් ප්‍රධානාආකාරයක් ඊළඟට බලමු අපි මෙන්නපුති පාම්සු සුසංහනය පිළිබඳ අදහසක් ලබා ගැනීමට ඔබට මං නැවතත් සූදානම් වෙනවා කෞද පාන්සු සුසංහනය කියන්නේ කියලා. මොකක්ද පාන්සු සුංහනය කියන්න කියන එක පිළිබඳව මංගබත් එක කතා කරන්න බලාපොත්තුන දිය පුතේ අපි දන්නවා ජල සම්පාදනය කරන්න එක් පසට ජලය ලැබින්නේ එක්කු වර්්‍යාපතනයෙන් එෙම නැත්තන් ජල සම්පාදනය. ඔවපුති එතකොට මේ පසට ලැබිෙන ජලය පසතුළට කාන්දුවනකොට අපින පසතුලට ඇතුර කාන්දුවේෙනවා පසතුළට ජලය කාන්දුවෙනකොට මේ මේච් කාණදුවන ජලයත් එක්ක පුතේ මේ පසේතියෙන පස මතු පිට තියෙන මේ මැටි අම්ශු පස මතුපිට තියෙන මට අංශුපුතේ මේ ජලයත් එක්ක ශරණය වෙනවා මොකද පුතේ වෙන්නේ මොකද වචනය ඔබ මතක තියාගන්න වුණේ ශරණය ඔබ වචනය මතක තියාගන්න බුතේ වචනේ තමයි මැටි අම්ශු ශරණය වෙනවා මැටි අංශු කාත් එක්කද ජලයත් එක්ක ශරණය වෙනවා. ජලයේ කාන්දවනකොට ජලයේ පස තුළට කාන්දකට ජලය පසතුළට කාන්දුවනකට වර්ෂා ජලයේ පසට යොදන ජලයේ පසතුළට කාන්දුව වනකොට පුතේ මේ මතුපිට තියෙන මැටි අම්ශු මේ ජලයත් එක්ක ශරණය වෙනවා ජලයත්යක ගමන් කරලා මේ මේ පස් අම්ශු අතර තියන මේ පස් අම්ශු අතර තියෙන අපිකට වෙනත් පාටක් ගමු දරුවේ ජල අපි ගත්තොත් හරි ඊළඟට මේ ජලය අපි දන්නවක් කාන්දුවෙනකොට මේ ජලයේ කාන්දුවෙනවා ජලයේ කාණන්දුවනකොට ජලයේ පසතුලට කාන්දුවෙනකොට මේ ජලයත් එක්ක මෙන්න මේ කාන්දුවෙන ජලයත් එෙක්ක පති මෙන්න මේ පස මතුපිට තියෙන මේ කාන්දුවනකොට පසතුල්ල ජලය කාන්දවුවෙනකොට මෙන්න මේ පස මතුපිට තියෙන මැටි අංශුත් ජලයත් එක දමන් කරලා මේ මැටිියංශුත් ජලයත් එක දමන් කරලා පුති මේ මැටිය අංශුත් ජයත් එක ගමන් කරලම පසේතියෙන අවකාශ්‍ය සිතුරු ිදසේති ජිද්‍ර සිදුරු මේ මටි අංසු කියලා තැම්පත් වන අට බසම සිදුරු හෙනවා සිදුරුව හෙනෝ පස පස් අංසු අතර තියෙන පස් අංසු අතර තින මේ අවකාස ජිද්‍ර ජිදද්‍ර විවරම විවරවල ගිහිල්ලා මේ ජලයත් එක ශරණය වන ජලයත් එක්ක පසතුළට ගමන් ස්ොරිී පසතුරට ගමන් කරන්න ජලයත් එක්ක පුතේ මේ පස මතුපිට තියෙන මැටියාම්ශුත් ගමන් කරලා මේ මැටියම්සු ශරණය වෙනවා. ජලයත් එක්ක මැටියම්ශුත් චරණයවීම නිසා මේ මැටියම්ශු ගිහිල්ලා මෙට මේ අවකාශ තුළ තැම්පත්වෙනවා බුති. මේ මේ සිදුරුත් තුළ ජිද්‍රතුළ අවකාශතුළ මැටියම්සුත් තැම්පත් වනාට පස්සිපති මොකද වෙන්නේ මේ ජලඩ රැඳෙන්ඩ ඉඩනැහැන මේ ගමන් කරන ජලයටට රැඳෙන්ට ඉඩ නැති නිසා ජලය මොකදවෙන්නේ. පසමතුපිට එක්ැස්වීම සිද්ධ වෙනවා ජලයේ පස මතුපිට එක තියෙනවාමි ජලයේ පස මතුපිට මෙහම රැඳදිිල තියෙනවා ජලයේ පසමතුපිට රැදිල තියෙනු ඇයි. අර ජිද්‍ර අවකාශ සිදුරු වැහහිලානේ එතුවට සිදුරු අවහිර වෙලා සිදුරු අවහිර වෙලා මේ වැහැල දින ගණනාවක් ගිහිල්ලත් පස මතුපිට ජලයේ රැදිල තියෙනවා ඇයි පස මතුපිට ජලයේ රැදිල තියමේ වර්ෂාපතනයකින් පස්සෙ ජල සම්පාදනයකින් පස්සෙත් දින ගණනාවක් ගතවෙලාත් පස මත ජලය එක් රැස් වෙලා ජලය එකතු වෙලා තියෙනවා. ඇයි අර කාන්දුවෙනකොට ඒ කාන්දුවන ජලයත්තෙක්ක මෙන්න මේ පස මතුපිට තිබ්බ මැටිියම්ශූ චරණය වෙලා ගිහිල්ලා පසේ තිබ්බාර අවකාශ සිතුරු ජිද්‍රවල ඒවා රැදිලා අවහිර වෙලා. අවකාශ අවහිරවනාහම කෝපුතේ අවකාශ තුළින් පහලට ජලය ගමන් කරන්න එැහැනි. ඒක නිසා ඒ ජලය මොකද වෙන්නේ පස මතුපිට දින ගණනාවක් වුණත් රැදිල තියෙනවා අපි කියනවා පස සුසංහනය වෙලා කියලා. පස සුසංහනය වෙලා කියලා අපි කියෙනවා දියපුතියතුකොට එහනං අපිට යම්කිසි පස ර පසක සුසංහනය පිළිබඳ අපිට අවබෝධයක් ලබාගන්න පුළුහල්ලු යම් පසක පාෂු විය්හය පිළිබඳව අපි දන්නවනම්. කිසියම් පස පාංෂ් වියෝහය පිළිබඳ අප දන්නවන. ර පාම්සු සුසංහණයේ පිළිබඳ අදහසක් ලබංගන්න පුළුවල්ලු. යම්ිකිසි පසක වයන විියුහය විියෝහය පිළිබඳ දන්නවනං. පාම්ශු විිය්හය අනුව අපිට කියන්න පුළුවහල්ලෝ පාම්සු සුසංගනයේ පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවල්ලු. පාම්ශු විිය්හය දන්නවනං. පාම්ශු විියුහයේ මගින් පාංශු වියුහය අනුව අපිට කියන්න පුළුවල්ලු පසේ සුසංහනය පිළිබඳ. පාම්සු සුසංහණනය පිළබඳ පසක් තදවෙලා. පසක් තදවෙන්න අන්නරාකාරයට පසකින් පසතුළ තියෙන පස මතුපිට තියෙන මැටියම්සු ශරණය වෙලා ජලයත්තෙක්ක. අර ජිද්‍ර සිදුරු වැහුණට පස්සේ අවහිරවුණාට පස්සේ ඒවගේල්ල ඒතුළ තැම්පත්වනාට පස්සේ පස තද වෙල කියලාප කියන්නේ. එදවා එකො තමයි පස මතුපට දිනගණනාව ජලයරඳදිල තියෙන. ඉතින් දිගඉදිගට බින් සැකසීමේ කටයුතු සිදුකිරීම පස මත දීර්ග කාලීන වාහන ගබන් කිරීමට කුෂි උපකරණ ගමන් කිරීම නිසා මෙවිදට පස තදවෙන්න පුුවන් පසමතු පපට යෙන මට ංශු පසේ අර අවකාශතුල ශරණයේ වෙ අව තැපත් ෙන් ළුවන් ගිහිල්ල පුත්ති. ඉති අ ෙ ම හමි කියෙන පසක් සුංහනය වෙලා කිය එනං සුසංගනය පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් පාංශු විියහය පිළිබඳ අධ්‍යනය කල්ලා පිට. එඒනම් බලන සුසංහිත පසක වියහය දුරවලායිු. ඔවු ඇත්තරම පස තද වෙලා තියෙන සුසංහිත පසක්. සුසංහිිත පසක් තද වෙලතිීන්. එවැනි පසක් යතාතත්වයට පත් කරන්න පට පුළුවන් පසට කාමනික ද්‍රවයෝදන්න පුළුවන් ඒවගේම බිම් සැසීම එකන සුදුසු බිම් සැකසීම ක්‍රම යොදාගන්න පුළුවන්පුතියාපිට. එවැනි පසක් යතාතත්වයට පත් කරගැනීම සොඳහා. ඉතින් සුසංගිත පසක විය්හයේ දුරුවලයි එතකොට ඒ පස්සවල යත්‍ර සූත්‍ර භාවිතා කිරීම අපහසුයි. පස්ස තද වෙලතිීන් දුර්ුවල පසක්. පසතුළ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න අපහසුයි. පාම්ශවාතනය ඉතින් පපුතිේ පස තද වෙල තියනකොට වාතය කො හට දෙයන්නේ. අ අංශ අවකාශවල මැටිියංෂු තැන්පත් වෙලා අවකාශ වැහිල තියෙනකට වාතය කොහෙද රැඳෙන්නේ වාතයට රැඳන්න ඉඩක් නෑනෙ. එඉනම් එවැනි පසක පාංශවාතනයක් දුරුවලයි. එවැනි පසක පාංශුවාතනය දුරුවලයි. බලන්න යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්නා පහන්සේ පස තදවෙලතියන්නේ සුසංගිත පසක් කිය පාම්ශවාතනය වගේම පාස ජීවින්ගේ ප්‍රාකාරිත්‍යවයක් දුරුවලයි. ඉතිං එවනි පසේ පාම්ශිවාතයට රැඳෙන්ට ඉඩක් නැහැ කියන්නේ, කෝ පාන්සු ජීවින්ගේ සොසනට අවශ්‍යවාතයේ නැහැන. එහෙනම් එවනි පසක පාන්සු ජීවින්ගේ ප්‍රියාකාරිීතවයත් දුරුවලයි සුසං හිත පසක. පාන්ස ජීවින්ගේ ප්‍රාකාරිත්‍යයයක් දුර්ුවලයි. ඒවාගේම ශාක මුල් විහිදන ගැඹරු අඩුුවෙනවා. ඕවුනිපුතේ ජිත්‍ර අවකාශ වැහුණහාම. අවකාශ සිදුරු ැහුණට පස්සේ කොයාට මුල් විහිදෙන්නේ මුල් විද ටන ල් ම පට උඩින් හ රැදිද යනක විතරයි න්නේ මුල් විදඩක ගැමරට විදට අආකාශ. අවකාශ අවහිර වෙලාානි අර මැටියම්ශ තැන්පත්වෙල ශරණයවෙච් මැටියම්ශු, අවකාශ තුද තැන්පත් වෙලානනි පස තද වෙලානි පහලට මේ විහිදෙන්ට අවස්ථාව නෑ මුල්ලලට. එහෙනම් පොති සුසංහිත පසක ශාකමුල් විහිදෙන ගැඹුරු අඩුනිසා ශාකවරධනය දුරුවලයි. ශාකවරදධනය දුරුවයි. ජලයේ කාන්දුවීම අඩුයි ජලේ කාාන්දුවෙන්ට විදිහක් නැහැනි, අවකාශ වෙහිලනි පති කාන්දුවෙන් ඇතුවත ජලයේ පසමාතුපට රැදිරතින. කොහටද කාන්දවෙන්නේ සිතුරු වෙහිලන ජිද්‍ර වෙහිලනි කාන්දුව නිඩක් නැහැෙ. එඩන් ජලයේ පසමතුපිට රැදිර තියෙනවා. එහෙනම් ජලයේ කාන්දවීම අඩු නිසා නියග තත්වලට බාජනය වෙනවා. පස නියන් තත්වලට භාජනයවා පති. පස නියග තත්ත්වලට බාජනී වෙනවා ජලේ කාන්දවීම අඩු නිසා. ශාකවල වර්ධනයට වගේම ජලජජීවීන්ට අහිතකර ලෙස බලපානවා ජලයේ රඳවා ගැනීමේ හැකියාව දුර්ලෙනවා පස තුළ. පස තුළ ජලයේ රඳවා ගැනීමේ හැකියාව දුර්රලේවා එහෙමුණුන්. ටයිට් මංහිත ඉතාමත් පැහැදිරීියෝගොලන්ට අපි කතා කරේ පාම්සු සුසංහනය පිළිබඳ අදහසක් ලබා ගැනීමට වැදගත්තිනෙනවා කියලා ඔගලට කරුණු ලියාගන්න ඒ ගමම පාඩන් කරගන්න පුුවන් පොති බොහෝම අවබෝධයෙන් සීරුවෙන් කරන්න ඕන වැඩක් විභාගදධතකට ඔබට බොහෝම හොඳින් මෙවස් මර්මය කරල මේ උගන්න බුදේවල්ල ස්මරණය කරලමස් මරණය තුළින් මතකයෙන් ඔබට මේ දේවල්ියන්න පුුවන් තත්තෙයටට අපිට ඔබ අපි අවස්ථාවට උදා කරල දෙනවා අපේ මේ පාඩම්මාලාවලින් ඔබට ඉතාම සාර්ථකො මේ පාටමාලාව හදාරන්න අවස්ථාවගෙන ගණඩ අවස්ථාව අප සලසල දෙන මේ පාඩම්තුනින්. හොඳයිපතති අපි එහහිනම් බලමු මොකද්ද ඊළඟ ලක්ෂණය මේ පාම්ෂ වියහයේ. ජයු පද්ධති කෙරෙහි ඊළඟ වැදගත්කව ොකක්ද කියෙල බල ඒ කරුණ නම් කරලා ඒ කරුණ විස්ත කරන්න බලමු අපි හොඳයියි ඒ වගේ බුදු එපති අපිට පාම්ශු කාධනය පිළිබඳ අදහසක් ලබා ගැනීමට වැදගත් එෙනවා මොකක් පිළිබඳවද පාම්ශු කාධනය පිළිබඳ අදහසක් ලබා ගැනීමට පාම්ෂි විය්හයේ වැදගත් එෙන කොහොමද මනාවිය්හයක් සහිත පසක් කාදනයට ප්‍රතිරෝදී හොඳ වව්හයක් සහිත පසක් පාංශ කාධනයට ප්‍රතිරෝදී ඒ පස පාංශ් කාධනයට ඉඩක් නැහැ මනාවියූහයක් සයිත පසක. හොයි ඒ හරහා හොඳට ජලය ගමන් කරනවා ජලවහනේ හොඳට සිද්ධ වෙනවා. ර් හොදට සිද්ධ වෙනවා එක නිසා මනාවියූහයක් සහිත පසක් තුළින් පාංශ කායි එවැනි පසක පාංශු කාධනයට ඉඩක් නැහැ මතකතියාගනදේපුතේ මනාවියූහයක් සහිත පාංෂ කාධනයට ප්‍රතිරෝදිී . මනීහ සහිතසක් පාංශු කාදනයට ප්‍රතිරෝදිී. ඒවගේම ශුද්‍රජීවී ක්‍රියාකාරිීත්්‍යය පිළිබඳ අදහසක් ලබාගැනීමට. පසේ ශුද්‍රජී ක්‍රියාකාරිීත්තයේ පිළිබඳ අදහසක් ලබා ගැනීමට බොතේ අපිට වැදගත්තනවා මනාාවීූහයක් සහිත පසක්. බලයි. පාම්ෂු කාබනික ද්‍රව්වීය පෝෂක බවට පත්වීමේ කාර්යක්ෂමතාවය පාංශ වී වූහයේම තරදා පෞදතෙනවා අපි දන්නවා පස මත එකතුවන මල කාබනික ද්‍රෞව්විය ශාකහා සත්ත කොටස් සපිදන්නවා දිරාපත් දෙමින් පවතින ශාකහා සත්ත කොටස් තමයි කාබනික ද්‍රෞ්විය කියන්නේ. ඒතුළ දිරාපත් වූ ඒවගේ දළුතිින් එක වෙච්ච කාබනික ද්‍රෞ්විය. ඒවාගේම අරදලෙස ජීර්ණය වෙලා තියෙන කාබනික ද්‍රෞවිය සහ සම්පූර්යෙන්ම දිරපත් ව කාබනිික ද්‍රවී විදියට ඒවක් තියෙනවා කාබනික ද්‍රව්වී තින් මේ කාබනික ද්‍රව්විය මත චුද්‍රජයවීන් ඔවුන්ගේ අපිදන්නවාඇන් සයි මුදාහැරලා. ඒ ජර්ණය කරන්නේ කාබනික ද්‍රව්ිය ජීර්ණය කරන්නේ ශුද්‍රජීවන් ඔවුන්ට අවශ්‍යයේ ශක්තිය ලබාගන්නවාමේ කාබනික ද්‍රවිය ද්‍රාපත් කරලලා ඒ යි වගේ මලික ද්‍රව්විය බවට නනිජලවන බවට පත් කරනවා අපි දන්නවා කාබනිික ද්‍රරවිය. අර්දලෙස දිරායාම අර්දලෙස්ස දරායාම අපි කෙනා හිවමී කරනය කියලා කාබික ද්‍රවවිය අර්දලෙස දිරායාම හිවමී කරනය කළ හඳුන පපුතිේ හැදෙන්නේෙ හහිීමමස් පසේ හහිවමස් හැදනවා හිවම සම්පූර් දිරාපත්වීමෙන් පපුතිේ කනිජලවන බවට පත්තිනවා මෙවා. ලව ට පත්තින හම සපූර්න රපත්වෙන් කර ජල ට පත්ව. එනම් ප ති අපි දන්නවා විශේෂයෙන්ම ශුද්‍රජී ක්‍රියාකාරීත්තය පිළිබඳ අදහසක් ලබාගැනීමට පාම්ශවියගේ වැදගත්වෙන. කෝමද පාම්ශු කාබනිික ද්‍රව්විය පසමත තියන කාබනික ද්‍රව්ිය. ුද්‍රජීීන් තමයිවා පෝෂක ද්‍රවිය බවට පත් කරන්නේ කාබනික දවයේ රපත්වීම සිදුකරන්නේ ුද්‍රජීන් ුද්‍රදීවන් තමයි කාබනනි දවිය ෝෂි දව ට පත් කරන්නේ හ . පාංශු කාබණික ද්‍රව්විය පෝෂක බෞඩ පත්වීමේ කාර්යක්ෂමතාවය පුතේ වීවිවත් බව මේ පාංෂු වව්හය මත රඳ අපපවෞතිනවා. මනාවිය්වයක් සහිත පසක හොඳ පාම්ශු වාතයක් කරදිලා තියනවා. ඒවාගේම පාසු ජීවී ක්‍රියාකාරිීත්වය යහපත්ව සිදුවෙනුව එෙනම් එවනි පසක මේ කාබනිික ද්‍රව්විය දිනාාපත් කරවීමේ ක්‍රියාවලියත් කාබනිික ද්‍රව්විය ජීර්ණ ක්‍රියාවලිය සිදු කරලා. ුදජීන් ඒවා ඔවන් අශ්‍ය, පෝෂික බවට පරිවර්තන කරන ක්‍රියාවලියත් ඉතා කාර්යක්ෂමෝ සිේදුවෙනවා මනාවිව්හයක් සහිත පසක රයිට් හරි. පාම්ශු කාබනික ද්‍රව්ිය පෝෂික බවට පත්වීමේ කාර්යක්ෂමතාව පාම්ෂු වීහයේ මත රඳා පවතිනා දරුවනය ඒ වගේ මතමා දියපුුතේ අපිට පාම්ෂු වව්හයේ වැදගත්වෙනවා පාම්ශුවාතනය පිළිබඳ අදහසක් ලබාග. පස වාතයේ පාම්ෂු වාතය වැදගත්වෙනවා ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්තයට ඔවුන්ගේ සොස්සනය සඳහා අවස්්‍යය ඔක්සිජන් ලබා ගැනීමට. එනම් පාම්ශ වාතය පසේ මනාවාතනයක් පැවතීමක් වැදගත්වෙන පුතේ විශේෂෙන්ම බෝග වගා කටයුතුලදේ එනම් විශේෂෙන්මවාත් පාම්ෂ වාතනය පිළිබඳ අදහසක් ලබා ගැනීමට පුතේ මනාව්වයක් සයිත පස වාතනය හොඳින් සිදියනවා කිය ලබ එක සොඳහන්කරොත් ප්‍රමාණුව. මනාවව්වයක් සයිත පසක මනාහයක් සහිත පසක පාම්ෂවාතනය හොඳින් සිද්ධ වෙනවාදයේ පොති. රයිට් අපි බලමු එළඟට. හොඳ පතේ පාම්ෂවාරණය ඔන්න අලුතන් එකතු වෙච්ච කොටස විශෂම කුෂිවිද්‍යා පාඩන්ගල එම කතාකරනම ගැන පටල ගඩිප දරුුණේ විශේෂම දැන්මේ කෘෂි විද්‍යාවට කෘෂවිද්‍යාව කැන වෙනම විශේධාරාවක් ජයවිපද්‍යත් තාක්ෂණිේද ගැන වෙනම විශදාරාවක්. එඇති එකදී සමහර අරත දැක්වීම දර දැ කුෂිවිද්‍යාව කරන්න දර. අර්ථ දක්වීම එහමල්ියන්නහ ක්ුෂවිද්‍යව ට පිියන්න අදරුණන්නේ ඔබහොඳට මතක තියන ජයපදධති තාක්ෂණ විද ගන වෙනම විෂක් ජයුපද්ධති තාක්ෂණවිදයට අදාලා අර්ථ දැක්වීම් කරලති ආකාර තයි ඔ විාහට ජයුපදදි තාක්ෂණලිය කුෂ විද්‍යාවට අදාලයව කුෂ විද්‍යාවති විදට ලියන ම එක කිවීම මොද පංශු වය ගැන කතාරද කුෂ විද්‍යාවදික වික්ශෂෙන් කතා කරන්නවඕනද සබස්ොරරි පංශ වර්ණය ගැන. පාංශු වර්ණය ගැන ඉතිං තවත් වැදගත්. බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණයයක් ෞතික ලක්ෂණයක් මේකොට සලුතින් එතිපුුණ විශයාවත් කල්වට බස්සේ මේ කොටස අලුතින් එකතු වෙච්ච කොටසක්දපුතේ පාංශි වර්ණය කියන කොටස පාංශ වර්ණය අලුතික් අපිට මේ bioයිෝසිටම් ටක්නෝලජෝල පසේ අත කතාරන්න අලත එක තු ච්චක් නත පංශවර්ණය ගැන අුත් දෙයක් නෙවෙයි නොහුරු දෙයක් නෙවෙයි පසේ වර්ණය අපිට පවි නිරීක්ෂණය කරන්න පුළහං වර්ණය අපිට. ජලවර්ණය කියම පියවිේ නිීක්ෂණය කළන්නට පුළොහන් වර්මය තියවා අපි බලමහින අපි කෞද පාම්ෂවර්ණය කියන්නේ බලන්න හරිනේ අපි කියප එක පසෙහි පවඇසට හඳුනාගත හැකිවර්ණය පසේවර්ණය ලෙස හැඳ මේ ඔබේ පඇස මගේ ප ඇස මේ අපි පව අපිට මේ පේන ඇසට අඳුරගණ්ඩ පුළුවන් පසේවර්ණය තමයි දරුවන කෞද පාම්ශවර්ණය කියලක. ඔබ අනන්තවත් ඔබ නොයෙකුත් අවස්ථාවල විවිධ ප්‍රදේශවල ඔබේ ගෙවත්තේ පාසල් ගවත්තය ඔබ ගියපු නෑදාගෙදරක ගියපු තැනක ඔබ ත්‍රිප් එකක් ගියපු තැනක ඒ විධ ස්ථානවල පස ඔබට නිරීක්ෂණ කන්න ලැබිල ඇති බ නිරීක්ෂණය කරලා ඇති අනන්තවත් ඉතින් එවැනි ස්ථානවල විධ වර්ණ සහිත පස් ඔබට ඔබේ පියව අසට හමුවෙල ඇති ට හොඳයිපුතේ අපි බලුම් එහි අන්දරුවනේ පාංක්ෂි වර්ණය කියෙක දැන් ඔබට පැහැදිලි පංක්ෂි වර්ණය හැඳදින්නේින් බට ලියාගන්න පුළුවන් දැන් මතකයි වයාගේ ඔළුව තියෙනවා පසෙහි පියවස්සට පසේ තියෙන අපේ පිහෙවයට පසෙහි පසට පියවිස් නෑයි පසෙහි පියවසට හඳුනාගත හැකි වර්ණය පසේවර්ණයල හැඳින් පසේ වර්ණය කිය හඳුා නදියපුතේ පියවියසට හඳුනාගත ැකිවර. අපිට මේ පීන ඇස්තිකට දැකගන්න පුළුවන් වර්ණය තමයි දිය පපුති පාංශවර්ණය කියලාපි හඳුන්වන්. එතකොට පාංශ වර්ණය සඳහා මෙන්න මේ පාංශවර්ණය ඇතිවෙන්ඩ පාංශුවර්ණය හටගන්න පාංශුවර්ණය සඳහාදවිය පපුතේ පස ජනනය වූ පස නිර්මාණය විච්ච ජනය වෙනගැෙන ඇති වෙනවා. පස ජනය වූ මාත්‍ර ද්‍රව්වී අන්න පාංසු ජනයට හේතුවෙච්ච මුල් ද්‍රව්විය. ශ මාත්‍ර ද්‍රව්විය ඒ වගේම පාම්ශු පැතිකඩ සංවර්ධනයවීමට දායකවු සාධක වගේම ක් ඔක්සිහරණ තත්ව ඔක්සිකරණේදිවෙන්නේ ඔක්සිජන්් සමඟ සම්බන්ධවීමක් ඔක්සිහර ඔක්සිජන් ඉවත් වෙනවා. අපි දන්නවා ඉලක්ක්‍රෝණ පිට කරමින් ඔක්සිකරණයක් සිදුවවෙන්නේ. අපි ලසායනි විද්‍යාවදිී කෙනගන්නේ. ලොක්ට්‍රෝන පිට කිරීමෙන් ඔක්සිකරණයක් වෙන්නේ. දැන් සෝඩියම් එයාට ලිහිල්වුම බැඳිලතින ඉලක්ක්‍රෝණය ඉවත් කරලා සෝඩියම් ධන බවට පත්වෙනවා. සෝඩියම් ධන එක බවට ඔක්සිකරණය වෙනවා. සෝඩියම් ධන එක බවට ක්සිකරණය වෙනවා. එම් ඉලොක්ට්‍රෝන පිට කරමින් ඔක්සිිකරණය වෙනවා. ඔක්සිජන සමඟ සම්බන්ධවිෙනක තමයි ඔක්සිිකරනේදිවෙන්නේ ඔක්සි හරනේදදි ක්සියන් ඉවත්වෙනවා ක්න ලබාගන්නවා ඔක්සි හරනයේද. ක්සිරන ද ෙක්ට්‍රෝන පිට කරන්නවා. දැන් වේශෂෙන් ර F දන දෙක කියනකෙනාව. ෙරස් ඉලෙක්ට්‍රණයක් පිට කරලා F දැන තුන බවනක් කියන ඔක්සිිකරණං ක ටේෙනනවා. ඔක්සිකරණේවිෙනවා. පෙරස් පෙරික් බවට ඔක්සිකරණය වෙනවා. පසේ හොඳද වාතනය සිද්ධ වින නං ක්සි න්තියන. පසෙක වාතනයේ දුරුවලනං, පසක වාතනය දුරුවලනං අර පෙර පෙරික් කියනෙන පෙරස් බවට එෆෆී දන තුන එෆෆී දැන දෙක බවට ඔක්සි හරණය වෙනවා. එකට වර්ණය වෙනස්යෙනවා තතු පැහැ අලු පැහැනැත්තං කළු පැහැට හැරනවා ිකික් රට කතා කරනවා. එහිනම්පුති පාම්ශි වර්ණය සඳහා බලපානවා. ඒ පස නිර්මාණය වන්න දායක විච්ච හිම්නැත්තං පස ජනනයවීම සඳහා පාම්ශි වර්ණය සඳහා පස ජනය වූ මාත්‍රරූ ද්‍රව්විය. පස ජනී වූ මාත්‍රූ ද්‍රව්විය. ඒ වගේම පාම්ශු පැතිකඩ සංවර්ධනය කිරීමට දායක වූ සාධක සහ පසේ ඔක්සි කරන හා ඔක්සි හරණ තත්ත්ව වගේම එහි අඩංවුවන විවිධ රසායනික ද්‍රව්විය දායක වෙනවා. පෙළගස්සුම ඉහිනං පාම්ශිුවර්ණය සඳහා දායකවනිුන්ට පෙළගස්වමු පා පස ජනනය වූමාතෘ ද්‍රව්විය, පස ජනයේ වූමාතෘද්‍රව්විය පාශ පැතිකඩ සංවර්ධනය වීමට දායෙකෝ උසාධක පාංශු පැතිකඩ සංවරධනය වෙඩ දායක සාධක පසේ ඔක්සි කරන හා ඔක්සි හරණ තත්ත්ව ඒ වගේම පසේ අඩංගුවන විවිධ රසායිනික ද්‍රව්ිය දායක වෙනවා කියලා කියන්න පුළුවන් අපිට රයිට් පාඩන් කරගන්න පුුවන් ඔබට සටහන් කරගන්න පුළුවන් නොට්ටගලිය ගන්න පුළුවන් ර් පැහැදිලීපති අපි අමු ඉදිරියට බලමු කොහොමද මේ පසේවර්ණය තීරණයවෙන්නේ අපි අර කියපු පුසාධක පස ජනනය වඩ. පස නිර්මාණය වඩ දායක වෙච්ච මෞ් මාතෘ ද්‍රව්විය මත කොහොමද එක කතා කරන්නේ කෙල බලු මාතෘ ද්‍රව මත කොහම ඒ එක කතා කරන්න කෙ ලමු. කෝම මාත්‍ර ද්‍රව මත කතා කරන්නේ විශේෂ දරවන ද පොත ගල දන්න ඔගොල යාපන ගහිල් ඇති ුද්්‍ය සන්නන් එක්ම බස් එකක ො කර නද කට්ටේ ගොඩක් යන්නඩ පටන්ගත්ත යාපන යන්නන්නේෙට පටන්ගත් නිතර යුද්ධින් පස්සේ ගේපනැති ගොඩක් ගිය අයිතිගේ ප්‍රදේශල් අර යුද්ධ විනාසවිච්ච තැන් බලන්න ප්‍රදේශය ඇවිදින්න කෝවිල්ලට නේ දැනාගදීටයන්න ඉති නොෙක් තැන්ගොල මේ යුද්ධ අවසන්මත්ක්ක කට්ටේ ට්‍රිප් දාගන බොහොම විනෝදෙන් ගිහින් අව දයනුත් යනයිතිම රයිට් යනවන. එකොට ඔබ යාපනයේ ගපපුලාවක නිරක්ෂණ කරල ඇති වී පුතේ. ඔබේ පවිඇසට ඔබේ මේ පේන ඇස් දෙකට ඔබ දකිින් නැති. ඔබ නිරීක්ෂණ කරන්න ඇති. යාපන ප්‍රදේශයේ හුණුගල් මතවර්ධනය වන හුණුගල් මත වර්ධනය වන පස. යාපන ප්‍රදේශයේ හුණුගල් මත වර්ධනය වන පස මොකදද. යාපන ප්‍රදේශයේ හුණුගල් මත වර්ධනය වන පස ජලවහනයේ හොඳින් සිදුවන.ගැනෙ මොකද පුතේ ජලවාහනය හොඳින් සිදුවනවා කැනනි දරුණේ ඒ පසින් ජලය ක්‍රමාණුකූලව බැහැලයනොක කියන එක. ජලෙ පසෙන් ක්‍රමාණුකූලව ඉවත්තිනවා පසන් ජලය ක්‍රමාණු කූලව බැහල යනවා. එෙ යාපන දිස්ට්‍රික්කේ යාාපන පලාාතය ඇත්තං යාපන ප්‍රදේශී මේ හුණුගල් මතවර්ධනය වන පසක්තියනවා. ඒ හුණුගල් මත වර්ධනය වන පසද වී පති ජලේ හොඳින් පැහලයනවා. එ පසේ ජලවහනය ඉතාමත්ම හොඳින් සිද්ධ වෙනවා. එයාගේ වර්ණය තමයි රත්තුවර්ණයක් මොකදද යාපන ප්‍රදේශී හුණුගල් මතවර්ධනය වන පස යාපන ප්‍රදේශී හුණුගල් මතවර්ධනය වන පස ජලවාහනයේ හොඳින් සිදුවන ජලවාහනේ හොඳින් සිදුවන ද රතුවර්ණයක් බලන් ඔම නිරීක්ෂණය කරාද කිය ඔබේ පියවිඇසටේ වරන්නේය අදුරගණන්න පුළඟු හද බලන්න බ පියවවෙසටේ වරන්නේය අදුරගන්න පුළංන්වාද බන්ඩ මොකක්ද දෙයාගේ වර්ණය තදරතුවර්ණයක් කලසි්‍රෙඩ් එකක් ඇගේ වර්ණය තද රතුවර්ණයක් ද ඒවාගේම ජලවාහනයේ දුරුවල විට ඒගැනි ක්‍රමාණුකූල ජලයේ බැහැලයන් නැති අවස්ථාවල පසේ ජලයේ රැඳිල තියෙන අවස්ථාවක වර්ණය දුරුවල විට කහවර්ණයක් ක්ලසික් යලව එකක් වෙන්නනවා හනම් යාාපන ප්‍රදේශයේ හුණුගල් මත වර්ධනය වන පස යාපන ප්‍රදේශයේ හුණුගල් මත වර්ධනය වන පස ජලවාහනේ හොඳින් සිද්ධ වෙනකොටයාගේ ඒ පස හොඳින් ජලයේ බැහැල යනවනම් ජලවහනේ හොඳට සිද්ධ වෙනවනම් තදරතුවර්ණයයක් ලැසි රෙඩ් එකක් දෙන්නේ තදරතු පාටක් දෙනිවරන්නේ ඒ වගේම ජලවහනේ දුරුවල වෙන කොට පස් අම්ශුවත්තර ජලයේ රැන්දිල තියෙනවා ක්‍රමාණුකූලූ ජලය ඉවත්තින්නේ වැඩි කාලයක් ජලය රැඳදිල තියෙනවා අන්න එවැනි අවස්ථාවක දරුවන දුරුවල වෙනකොට කහවරණයක් ගන්නේ කහ පාටවර්මයක් ගන්නේ කලසික් යලෝ එක පෙන්න්නනො කලාපිගේ කියන්න පුළුව ඔබනිවාරෙන් මේක නිීක්ෂණ කල ඇති හළ බැලුවොත් මොකද හැමම් බලන්න න ති මේම්න්ධී උනන්දුවිනාය දන්නවා පට මෙහෙම කහ පාන්ට වෙලාතින් පස රතු පාට ඉතිං ඒක විශෂ මං මුලින්ම පටගන්නවන කිවේකයි දරුවේ මේ විශෂය රයාත් එක්ක අනුගත වෙලා පරිසරේ විඳගානමින් පරිසරයත් එක්ක සිදු කරන්න ඕන විශය. ඉදි එක ඒව බැලුවන් අපට මේ විේකරනු ගොඩාදේවල් ප්‍රයෝගික අබෝධ කරගන්න අධ්‍යයන කරන ඉතාම පහසුයි පාවිසිං ඔබට මේ ෆිල්ඩ එකට ගිහිල්ලා ශේස්්‍රී ඇවිදිල කරල බල විධ ප්‍රදේශලට ගහිල්ල මේ පිළිබඳවට තහවරුරගන්න පුළුවන් හරි මයි එතකොට මේ තෙත්කලාපේ ගත්තොත් තෙත්කලාපේ පෙල්ස් පාර් තින පස තෙත්කලාපේත්තොත් කලාපත් උගුලු හිල්ලා විදිල ති ලංකාවේ තෙත්ලාපේ පෙල්ස් පාර්තිීයන පස කහවර්ණයක් ගන්නලම කහවරණය තෙත් කලාපේ ගත්තත් තෙත් කලාපේ පෙල්ස් පාර්තියන පසේ වර්ණය කහවරණයයක් කියලා දැ ගන්නවා මාතෘ ද්‍රවීම තම කතාගන්න ඒවගේම මුහුදු වැිමත නිර්මාණය වූ කවාට් සහිත නොමේරූ රෙගසෝල් පස මේකත් ඔගු නිීක්ෂණ ක . මුහදු වැලිමත නිර්මාණය වූ කෞද මේ මාතරූ ද්‍රව්විය මත පසේවර්න්නේය කොහොද තර්මණිවෙන්න කෙනෙ එක ගැන අපි කතා කරන දරුවනේ එහිනම් මුහුදු වැලි මත නිර්මාණය වූ කවාට් සහිත නොමේරු රිගසෝල් පස සුදුවර්ණයක් ගන්න මඟතන පැහැදිලි ර ඔබට ලියාගඩත් අවස්ථාවතියිනවා මේක බලා ගැන පඩ කරගන්න පුළුවවා හරි ඊළඟට කාබනික ද්‍රව්විය ප්‍රමාණය මතත් පාංශුවරණය පිළිබඳ අපි පියවි ඇසට පේන පසේවරණය පිළිබඳ දරුවනේ අපිට අවබෝධයක් ලබා ගන්න පුළුව. කොමද කාබනික ද්‍රව්විය අධික පසගත්තො කළු දුමුරුුවරණයක් ගන්න. කාබනික ද්‍රව්විය අධික පසගත්තොත් කලු දුඹරුුවරණයක් ගන්නවා අධික කාබනිික ද්‍රවිය සහිත පසක් ඉහෙනම්. කාබණක ද්‍රව්මිය මත ඒ අගේම ඊළඟට වැදගත් සාධකය තමයිදවේ පුතේ ජලවහනය අනුව කොහොමද මේ පසේවර්ණය පිළිබඳව අදහසක් ගන්නේ යම්කිසි පසක සිදුවන ජලවහන තත්ත්වය අනුව යම් පසක සිදුවන ජලවහන තත්ත්වය අනු ඒ පසෙන් ක්‍රමාණුකූලව ජලයේ බැහැල යන තත්ත්වය අනුව අපි ජලවහනයේ මනාව සිදුවන පසක සහ ජලවාහනයේ දුරුවල පසක් අනුව කොහොමදපයේ පසේ වර්ණය තීරණය කරන සාධක කොම දෙේක සකස්වෙෙන කියෙක සම්බන්ධය ඔය ගුල්ලොත් එක මිතනෙදී කතා කරනවා. එහි අන්ද වීපපුතේ ජලවාහනය අනුව බලන්න ජලවාහනයේ හොඳින් සිදුවෙනවා කියනෙ මුකක්දද යම්කිසි පසක පස් අම්ශු අතරින් ජලය ක්‍රමාණුකූලව බැහැල යනවා. ජලය ක්‍රමාණුකූලවේ පසිෙන් ඉවත්වෙනවා ජලවහනය සිදුවෙනවා. එහි අන්දරුවනේ හොඳින් ජලවහනේ සිදුවන පසක හොඳින් ඔක්සිජන් ලැබෙන නිසා ඔක්සිකරණය සිදුවෙනවා. ඔක්සිජන්් එක එකතුවීම ඔක්සිජන් සමඟ සම්බන්ධවීම තමයි ඔක්සිිකරණය කියන් ඉලක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිකරණේදිවෙන්න පිටකිරීමක් ඉලක්ට්‍රෝන පිටකිරීම. බලමු කෞ්ද මෙතන පිට කරලා ඔක්සිිකරණය වෙන්න කියලා. එහෙන් අන්දරුණේ ජලවහනේ හොඳින් සිදුවන පසක හොඳින් O2 ලැබෙන නිසා ඔක්සිකරණය සිදුුවෙනවා එක නිසා පසේ තියෙන පෙරස් අයින. පසේ තියන පෙරස් එෆ දන දෙක අයන ෆෙරික් අයනෙ බවට අන බලන්න ඉලෙක්ට්‍රෝණ දෙකක් පිට කරල තිබ්බ කෙනා ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරනවා පිට කරනවා. ඔක්සිකරනයේදී පිට කිරීමක් වෙන්නේ ඉලක්ට්‍රෝන පිට කරනවා ඉලක්ට්‍රෝන පිට කරනවා බලන්න. හින ජලවාහනේ හොඳින් සිදුවන පසක හොඳින් ඔක්සිජන් ලැබෙනි නිසා අන්න ඔක්සිකරණය සිදුවෙනවා ඔක්සිජන් සමග සම්බන්ධයනවා වා ජලය ඉවත්්‍යනකොට ඒ අම්ශුව අතර වාතේයට රැඳින්ඩීඩ කඩ තියෙනවා එහිනංගේ ජලයට එහිං හොඳින් ඔක්සිජන් ලැබෙන නිසා ඔක්සිකරණය සිදුවෙනවා එතකොට පසේ තියන ෆෙරස් අයින යකඩ අයින ෆෙරස් අයින එෆ දන දෙකායන ඇත්තංයාට කියනෙ ෆෙරස් කියලා. එෆී දන තුන බවට පත්වෙනවා නැත්තං ඔක්සිකරණය වෙනවාකි වුවත් ප්‍රශ්නයක් නෑ. ධන දෙක ඔක්සිිකරණංක තත්තේ හිටපු කෙනා ධනතුන ඔක්ෂිකරණංකේයට පත්වනාා එලෙක්ට්‍රෝන තුනක් පිට කරලා ෆෙරික් බවට පත්වනාා. ධන දෙක ඔක්සිකරණනාංකේ ඉන්නකට යාට කිව ෆෙරස් කියලා දැන් එයාඉලෙක්ට්‍රෝන තුනක් පිට කරලා ෆෙරික් බවට පත්වනා. එෆ දන තුන අයන බවට පත්වෙනවා එනහා එහෙනම් පුතේ හදන්නේ කවුද ෆෙරික් ක්සයිඩ එයා ඔක්සයිඩයක් කදනෝ ඔක්සිියන් එක එකතු වෙලා ඔක්සයිඩයක් හදනවා ඒ ඔක්සයිඩයට අප කියන්නේ පෙරික් ඔක්සයිඩ මේ ඒ ඔක්සයිඩට මොකදප කියන්නේ පෙරික් ඔක්සයිඩ් හදන්න නිදරුවනේ හදන්නේ පෙරික්ස් ඔක්සයිඩ එයාගේ පාට පෙරික් ඔක්සයිඩ් වල පාට දියේ පුතේ ඒ හදන ෆෙරික්ස් ඔක්සයිඩ් ඩොල පාට රතුපාටයි හදන්නේ කවුද ෆෙරික්ස් යි සයි් හදන්නේ ඒ පෙරික් ඔක්සයිට් ඩොල පාට රතුපාටයි රයි් ඒ වගේම පසේ ජලවහනය දුරුවලයිනං ඒ කියන්නේ පස් අම්ශුවත්තරින් ක්‍රමාණුකූලෝ ජලයේ බැහලයන් නැහැ බොහෝම දුරුවලයික එකනෙ පස් අන්සු අතර ජලයේ රැඳිල තියනවා දරුවනී පස් අංශුවතරින් ජලවහනයේ වෙන්මැතුව ජලය ක්‍රමාණුකූලෝ බැහලයන් නැතුවේ පස් අංශුව අතර ජලයේ රැඳිලතියෙන් වනං ඒ පසේ වාතීට රැදිින්ඩ් ඉඩක්නේ වාතය යනෝ යන්ඩ. ඔක්සි හරණය වෙනවා වාතයට ඉන්ද ඉඩක් නැහැ එයා ඔක්සි හරණය වෙනවා ඒ ඇන ඉලෙක්ට්‍රෝන ලබාගන්නෝ පිටකරපු ඉල්ලොක්ට්‍රෝනායි ලබාගන්නවා. එහනම් මොකක්ද වෙන්නේ ජලවහනී දුරුවල වනවිට ෆෙරික් එෆ දනතුන අයන ඔක්සිකරණය සිදුවී. න එෆ දනතුන අයන මෙතන ඔක්සි කරණය නැවේ දරුවනේ මෙතන වෙනස් වෙන්න්න ඕනේ. එෆී දනතුන ඔක්සි හරණයයි සිද්ධ වෙන්නේ. එනම් මෙතනපියක නිවරදිියක ලියාග මුදුවේ පුතේ නිවරදික මෙයා වෙන්නේ මොකක්ද ඔක්සි හරණයයි වෙන්නේ කෝ ඔක්සිජය නැහැනේ. ක්සිි කරණය වෙන්න බැහැන ඔක්සියෙන් නැහැනි. ඇයි! පස් අංශුවතර ජලයේ රැඳල තියෙනවාන? ජලවහනයේ දුරුවලයිනි පසේ එහිනංයා ඔක්සි හරණයක් සිද්ධ වෙන්නේ. ජලවහනේ දුර්වලෙනවක යන්නේ දියපුතේ පස් අංශුවතර ජලයේ රැඳල තියෙනවා ක්‍රමානුකූලෝ ජලයේ බැහැල යන්නේ නැත? එවැනි අවස්ථාවක වාතයේ රැදිල ඉන්න වාතේ ඉවත්තයවා වාතේ කැමලිත නෑ මේ ජලයා සිහිර වෙලා තද වෙලා ඉන්නවාතේ කැමති නෑ බොහෝමඇ එකවමති තද වෙලා හිරවෙලා පීඩනයක් ඇයටතින්. එයා ඉවත් වෙනවා එහෙනම් ජලවහනේ දුර්ුවලනකොට එෆී දනතුනේ ැන ෆෙරික් රයි පෙරස් බවට මොකක්ද වෙන්නේ ඔක්සි හරණයයි වෙන්නේ. මේ දනතුන තුනක් ඉලක්්‍රෝන පිට කල්ලා හිටම කෙන ඉලොක්ට්‍රෝණයක් ලබාගන්නවා. ඉලක්ට්‍රෝනිියයක් ලබාගත්තගවන්යා. නැවත පෙරස් බවටයි පත්තයෙන්නේ දන දෙක ඔක්සිකරර්ම තත්වයටටයියා පත්තින්න. ඉලොක්ට්‍රෝණයක් දන දෙකේදං ඉල්ලෙක්ට්‍රෝණයක් පිටකරාට පස්සේ එයාට ලැබෙන ඔක්සිරණන්ගේ දන තුන. නැවතයා ඔක්සිජන් ඉවත් කරලා ඔක්සි හරණයවිල්ද්දී ඉලෙක්ට්‍රෝණයක් ලබාගන්නවා පිටකරපිකායි ලබාගත්තා එනං යා නැවත එෆී දන දෙක බවටයි පත්වෙලතින්. එනම් මෙන්න මේ අවස්ථාවේ ජලවහන දුර්වල වෙනකොට Fෆ දනතුනායින, ඔක්සි හරණය වෙනවා ඇ යක්සිජන් ඉවත්වෙලානේ ඔක්සි හරණය සිදු වෙලා ෆෙරස් බෞට පත්වෙනවා. එෆ ධන දෙක ඔක්සිිකරණනාංකේටම පත්වෙනවා. එහෙනම් ඔක්සි හරණයේදී මෙතන ඔක්සිිකරණය වුණේ එතන ඉලක්ට්‍රෝන පිටකර ඉලක්ට්‍රෝණයක් දැන දෙ ඔක්සිකරණනාං කෙහිටපු කෙන දනතුන බවට පත්වෙනකොට ඉලොක්ට්‍රෝණයක් පිට කරලා ඔක්සිජන් ලබාගන්නවා. මෙතන ජලවහනේ දුරුවල් නිසා ඔක්සිජන් ඉවත් වුණ එතනින්. එතකොට මෙයා අර ඔක්සි හරණුණේ ඉලක්ට්‍රෝන ඉලක්ට්‍රෝන ඔක්සිෙන්න් ඉවත් වුණනා ගෙන ඔක්සි හරණය වුුණේ ඔක්සි හරණයේදී නැවත ඉල්ෙක්ටරොන ලබාගන්නවා ලබාගන්නකොට එෆී දන දෙකායින ෆෙරික් ෆෙරස්් බවට පත්තිෙනවා එෆී දන දෙක බවට එයා පත්වයෙනවා එෆ දන දෙකර බවට පත්වුණට පස්සේ එයා පාට කළු පැහෙට හුරු අලුපාටක් පෙන්නුම් කරන්නේ ඔන්න දුියපුතේ ජලවහන තත්ත්ව යනුව විශේෂම ජලවාහනය අනුව කොහමද මේ පාංශ වර්ණය පිළිබඳ තීර්ණය කරන්න කියක සම්බන්ධයෙන්. අපි දර්ග විස්තරයක් ඔබත්යක සාකච්ඡා කර මංි තන ඔබට ඕන ප්‍රශ්නයකට පිළිතුර දෙන්න පුළුවන් ආකාරයට අපිය සිද්ධන්ත කොටස කතාකරා දරුවන. ්‍රයිට් දරුවුණ බලමු අපපි. එතකොට ඊළඟ කොටස දරුවනේ මේේ පං ඊළගේ මේ බෞතික ලක්‍ෂණය අවසන් කොටස පාංශුව වර්ණය කියන බෞතික ලක්ෂ ඊළඟ කොට සතමයිතුද පුති. අපි කොහොද පාංශ්ුවර්ණය. නිර්මයරන්න කියන පාම් ශවර්ණය නිර්මය කිරීමට ද පොති අපපික්ට පසක වර්න්නේ නිර්මය කරන්නේ මංසල්වර්ණ සටහන මොකදපුතිමී වර්ණ සටහන මංසල් වර්ණ සටහන භාවිතයන පිට. යම්කිසි පසක වර්ණ නිර්ණය කරන්න පුළන් පරීක්ෂණත්මකව මංන්සල් වරණ සට හොදරමතක්තියාගන ඔබෙන් විහගතමමාදිී ප්‍රශ්ේකනඇත්තාම් භවර්න මාදී ප්‍රශ්ිකන පුළුවන් පාම්ශ්වර්ණය නිර්ණය කරනවිය කියලා මොකක් නිර්ණය කරණය පිළිතුරවෙන්නේ. මන්සල්වර්ණ සටහන උපයෝගී කරගෙන මක න මංසල් වර්ණ සටහන මගින් තමයි අපි පාංෂුවර්ණය නිර්ණය කරන දරුවන. ඒ වගේම අපිට පුළහන් මේකෙදී අපි හිව් වැලව් කෝමා කියලා ප්‍රධානකරුණ තුනක් වැඩතේ පාංෂුවර්ණය අපි හැදිින්න්නේ සිුද්ධ කරම මෙට මේ ආකාරයට පුතේ අපි පාංෂ වර්ණය විශේෂෙන්ව පසකවර්ණය නිර්ණය කරන මංසල් වර්ණ සටහන උපයෝග කරගන ඒකෙද මෙන්න මේ විශේෂ කරන තුනක් න හිව. කූමා කියලා කූමා කියලා මෙනි ප්‍රධාන කරනුතුන අන දමයිකුතේ වර්ගී කරණය කරන්නේ පාංශවර්ණය වර්ගි කරණය කනු ලබන් එතට මන්සල් වර්ණ සටහනක් ඔබට දක්ොල තියනොදරුවුන මේ මන්සල් සොයිල් කල චාට්ටකත් තියෙනවා ඒ අනු අපිට පස්ටික් අරගෙන මේ වර්ණ සටහනත් එක ගලපා ගැනීම මගින් පාංශුවර්ණය නිීර්ණය කරන්නඩ පුල් හන්දරුවනේ එතකට මෙන්න දරුවුණ මේ හව් කියන එකෙන් අපි කතා කරන්නේ හිව් වැැලූ ඒවගේම කෝම කියීනැතුමති නොදරුවනේ හිව් කියන එකෙන් අපි කතා කරන්නේ මේ මූලිකවර්ණ මූලිවරණ මොනොදරුණ පින් මූි වරනණවිදියට අපි හඳුනා නිල් කොල්ල කහ රතු එමන තං වර්ණ සංයෝජනය මූලිකවර්ණවිදිට නීල් කොල කහ රතු හෝ වර්න සංයෝජනය ඒවගේම මේකෙ දියපි ඊලන්ගේ කියේ දපි. වැනිුව එකේද අපි කතා කරන්නේ එක්ෙක් වර්ණයෙන් ඇති සාපේක්ෂ අඳුරු බවහා සුදුවර්ණය. යි් එක්කෙක් වර්ණයෙන් ඇති සාපේක්ෂ අඳුරු බවහා සුදු බව වර්ණ අගේ එමතං තද හෝ ලාවර්ණ, තද හෝ ලාවරණ කෝම ගැන කතාකර දිලමයි අපි. ්‍රයි් කෝමයි එකේදී. වර්ණ තිවුරතාවේ. එම තම් දීප්ති මත් භාාවේ ශෛන්නෙක දීප්තිමත් භාව බ්‍රයිට්න එක කන දැක කියන්නේ වර්ණ තිවරතාවය, එහමන තං උපවර්ණයක තියෙන පිරිසුදු කලියක උපවර්ණයක තියන පිරිසුදු බව ටක බට පාඩන්කරගන්න බලාගඩ වෙනවා දරුවන්නේ. රයි් එතෝට අපි මෙතනිදි කතාකරේ දරුවනේ විශේෂයෙන්ම පාංශ වර්ණය සම්බන්ධයෙන් අපි කතා කරේ තවත්ෙත් වැදගත් බෞතික ලක්ෂණයක් විට අලුතිෙන් එක වෙච්ච බෞතික ලක්ෂණයක් තමයි දරුවනේ පංශ වර්ණය ගැන කතාකරේ හොඳ දරුණන්නේ අප ඊල්ළග බෞතික ලක්ෂණයට යනවත්ත එක් අපි බල අලුත්තෙන් එකතු වෙච්චි බෞතික ලක්ෂණය බලමු අපිමොකදදේ බෞතික ලක්ෂණය කියලා මෙ දරුණේ බෞතික ලක්ෂණයේ පාන්සු සංස්තිතිය උේ අලුත් වචනයක් වගේ ඇති ඔබට අලුත් දෙයක් අලුතෙන් මෙගෙන කලින් තිබුණ දෙයක් නමුත් අපිට මේ අපිට මේකොට ස එකන මේ බෞති ක්ෂණය අපිටි එකතුනේ අපිටි කගන්නේ අපි විශෂයට ජයුපද්ධෙති තාක්ෂණය විශී දොළස්සන ස්වේණයට අදාළ දෙවන එකකි මේ පාංසු ලක්‍ෂණ වර්ගීකම්න්නේ අරතේ ෞතික ලක්ෂවලට අත් කොටක්වියටට අපිට අලුතන් එකතු කරලා තියෙන දපති බොහොම වැදගත් ඒගන් ප්‍රායෝක පරීක්ෂණය කරන්න තියෙන ප්‍රායෝගක අපට අත් අදා බැලිම් කරලා අඳරගන්න තියෙන වැදගත් පසක බාහිර නිරීක්ෂණය කරන්න පුළුවන් තවත් ඉතාම වැදත් ෞතික ලක්ෂණයක්ක්විදේ දුවනේ අපි කියන්න පුළන් කෞදේ බෞතික ලක්ෂණය ඔගුලට දැම්බලාගන්න පුුවන් පාන්සු සංස්ථතිය. හොඳ දපට අපි ලමුොහොම පාසු සංතතිය බාර්තදක්ව. කහම බ මේ එක හොඳින් මතකතියාගන්න කියෙනෙක සම්බන්ධය අපි බලමු මොකද මේ පාංසු ංස්තිය ගෙන කෙනා කියෙන එක සම්බන්ධය පාම්ශු ඉස්කන්ධයක් මත පස් ඉස්කන්ධයක් පස්කෘට්ටියක් වෙන්න පුළුවන් පස් ඉස්කන්ධයක් පස මත පාම්සු ඉස්කන්ධයක් මත යම් බලයක් ඇති කරලා පාම්සු ස්කන්ධයක් මත අප යම් බලයක් ඇති කරනවා පස් ඉස්කන්ධයක් ්‍රේතන මගේ අතයති පසක් යම් කිසි පස්කුට්ටියක් පස්ස ස්කන්ධය මේ පස් ඉස්කන්දයේ මට යම් බලයක් ඇති කරලා අපිේ බලය ක්‍රමයෙන් වැඩි කරනවා පොලිම යම් බලයක් ඇති කරලා අපිේ බලය ක්‍රමයෙන් වැඩි කරනවා බලය ක්‍රමයෙන් වැඩි කරනවා අපි මෙන්න මේ බලය ක්‍රමයෙන් වැඩිකිරීමේදී යම් අවස්ථාවකදී මොක දෙවෙන්නේ මේ ඉස්කන්දය පුපුරායනවා. මේ ඉස්කන්ධයේ පුරායන. මෙන්න මේ පුපුරායාමට විරුද්ධව පුපුරායාමට විරුද්ධව පස් අම්ශුව දක්වන ප්‍රතිරෝධීතාවේ තමයි දරුවනේ පාන්සු සංස්තිතියකයන්. යම් කිසි ඉස්කන්දයක් මත, පස්කුට්ටියයක් මත කෙල්ෙහිෙතන් ඉස් පස් ස්කන්දයක් මත අපි යම් බලයක් යොදනවා. ක්‍රමයෙන් මේ බලය වැඩිකරගෙන යාමේදී, එක්තරා අවස්නාවකද මේ ඉස්කන්දය මොකද වෙන්න දරුවනේ, පුපුරලයනවා මෙන්න මේ ඉස්කන්දයේ පුපුරායාමට විරුද්ධව මේ පස් අංශුමගින් ඇතිවන ප්‍රතිරෝධය තමයිදයේ පතේ පාන්සු සංස්තිිතිය කෙලකය. යි අපි දන්න නවටර්න් නියමගෙනන බාලතියනවා නිවටන් ියගෙනන බාලතියන නවටර්න්ගේ තුංගනීමේ අපි දන්නවා එවක් හැස් ඒවල්ෂ දරුවනේවක් හැස ඒ සෑම ක්‍රියාවකටම සමානවත් ප්‍රතිවිරද්ධ වූත් ප්‍රතික්‍රියාවක් තියෙන කියලා සරලෝම කියන්නේ එක එවරිහැ reaction ඕනෑම ක්‍රියාවකටම ඕනෑම කියාවටම සමානවූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවත්තියනවා කියක. ි සරලෝක බෞතිවිද්‍යා තව කට සොග දිශාව. සමාන ඒවා කියනවා මේකනේ අර න් බලයෙන් බරි විස්කන්ධින්ෙන් සමානු දශාවෙන් ප්‍රතිවුරදදු ක කියෙ එක හද බෞදතිවිද ඇද වන කතාකරන අපට අවශ වෙන්නේ අපි අවශ්‍යවෙන්න මෙතනෙදී. ෆාම්ශ ඉස්කන්දයක් මත යම් කිසි බලයක් ඇති කරනකොට දරුවන. ඒ බලය ක්‍රමයෙන් වැඩිකිරීමේදී යම් අවස්ථාවකදී පුරායනවා ස්කන්ද පුපුරායනවා. මේ පුපුරායාමට විරුද්ධව මේ අර ඉස්කන්දයේ තුළතිබ පස්ශුව පස් අම්ශුව දක්වන ප්‍රතිරෝධීතාවය ප්‍රතිරෝධීතාවේ තමයි පාන්සු සංස්ථිතිය කියලා කියන්නේ රයිට් ලියාගන්න මතකතියාගන්න බංධන. ඒවිදිට අවබෝධයෙන් ඔබ තරක කරලා යම්කිසි ආර්ථ දැක්වීමක් මතකතියාගන්න ඕොනම් ලියනවනං කියව කියව ලියනෝනං ඔ ඔබට විධාකාර කීපයකින් ඔබට ඔබ මේ නැවත ස්මාර්ණය කරන්න පුළුවන් අමතක වෙන්න. භාගට වගේම ජීවිත කාල මකට මේක මතක තියෙන වැදගත් කරුණක් බවට පත්වෙන අදුවපුතේ හොඳයි දුවපුතේ ඊළඟට අපි ගත්තොත් වියලි තෙත් හා. ජලයින් සම්තෘපක්ත වූ අවස්ථාවලදී. වියලි තෙත් ඒවාගේ ජලයෙන් සම්තෘත වූ අවස්ථාවේදී. අවකාශ ජලයෙන් පිරිලතියෙන අවස්ථාවේදී පසේ සංස්තිිතිය විස්තර කෙරෙන පසේ සංස්ථිතිය විස්තර කරෙන මොනවාද ඇලන සුළු බව ඇලන සුළු බව සුවිකාරිතාව ඇද ඇදෙනවාගේ සුවිකාරිතාව සුවිකාරිත සුවිකාරිතාව දැඩිබව තද දැඩි බවඒ වගේම ද්‍රවශීලීතා සීමා වෙනස්වි මහිතැන් පැහැදිි. වියලි වියලි අවස්ථාව තෙත්ත අවස්ථාව සහ ජලයෙන් සම්තෘක්ත වෙච්චි අවස්ථාව ලෙදී පසේ මෙන්න මේ කියන අවස්ථාව ලදී ් මෙන්න මේ කියන අවස්ථාව ලෙද වියලි අවස්ථාව වියලි අවස්ථාව තෙත් අවස්ථාව ජලයන් සම්තෘප්ත අවස්ථ අවස්ථාව තුන් දෙෙන පටතුුණනකින් ඇඳපුති අප මෙන්න පර්තුනෙකින් යන්ඳබි වියලි අවස්ථාව තෙත්ත අවස්ථාව ඒවාගේම ජලයෙන් සම්තෘප්ත අවස්ථාව. වියලි අවස්ථාව තෙත්ත අවස්ථාව හා ජලයෙන් සම්තෘප්ත වූ අවස්ථාව ලදී. අන්න ඒ අවස්ථාවලෙදී පසීමන්න මේ සම්ස්ථිතිය විස්තර කරනොකොට ඇලෙන සුළු බව ඇලෙන සුළු බව සවිකාරය සුවිකාරිතාවය ඒවාගේ දැඩි බව. දැඩි බව වගේම ඒවයිමේ, ද්‍රවශීලතා ද්‍රවශීලතා සීමාවන් වෙනස් වෙනවදරුවනේ ඒ අයිකින් කියන්න අපි අමඉදිරයට. රයිට් ඉඩබස්සි අපි කතා කරන්නේ කලින් සාධක ගැෙන කතා කරා වගේම දිය පුතේ මෙන්න මේ භෞතික සාධකයේ යටත්තේත් විශේෂයෙන්ම පාන්සු සංස්ෘිතිය හැඳින්වීම ගැන කතාකරා දියපුතේ අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ පාන්සු සංස්ශ්ෘිතය කෙන ඉතාමත්ම වැදගත් භෞතික ලක්ෂණය කොහම දිය පුතේ මේ පාන්සු සම්ස්ථිතිය ජයිවපද්ධති තාක්ෂණය කෙරෙහි වැදගත්තු ආකාරය අපි කතා කරන්නයන් මේ පාන්සු සම්ස්ිතිය ජෛවපද්ධති තාක්ෂණය කෙරෙහි වැදගත්වන ආකාරය දුියපතේ අපි කතා කරන්න යන් හොඳ දුපුතයක් බලුමිහිෙනනම් පාම්ශු වර්ගයේ මේ සොයිල් ටයිප් එක පාම්ශු වර්ගය නිීර්ණය කිරීමට වගේම ඒවා පස් වර්ගී කරණය කරන්න වැදගත්තෙනවලු පසේ සංස්තිතිය. මේ පාංසු සංස්ථතියෙන බෞතික ලක්ෂණයගෙන අවබෝධයක් තිෙනවන ඒ බෞතික ලක්ෂණය අනුව ඒ ෞතික ලක්ෂණ අප දන්නවනන් ඒ ෞතික ලක්ෂණය පිළිබඳ අවබෝධයක් තියෙනවානං ඒ අනුව දියපුත්තති අපිට පුළහන් පාම්ශ වර්ගේ සොයිල් ටයිප් එක මොකක්ද පස් වර්ගය කියනෙක වගේීම අපිට වර්ගී කරණය කරන්න වර්ගී කරණය කරන්නත් අපිට වැදගත්වයෙනවා ජයුපද්ධජ සඳහමයේ පාම්ශ සංස්තිතිය කියන බෞතික ලක්ෂණය ඒ වගේම කෘෂිකර්මාන්තයේදී බිම් සැකසීමට භූමිය සකස් කරාන්්ඩ. අපි බෝග වගා කටයුතු කරද්දි. බෝග වගා කටයුතු කරදදි ශේෂත්‍ර ඉඩමේ බිම් සැකසීමේ ක්‍රියාවලිය සිදු කරනකොට අපිට. භූමිය සකස් කරන ක්‍රියාවලින් සිදු කරනකට දිය පොතති අපිට ඒ සඳහා බිම් සකස් කරන්ඩ, සුදුසූ අවස්ථාව මොකද්ද කියලා තීරණය කරන්න. සාමා්‍යයෙන් බිම් සකස්කිරීම පටන්ගන්න අපිවාර්ශාපතනය ලැබිල වැස් ලැබිල මේ පොල පස තෙතමනයට පස තෙත්වන අට පස්සේ ඒම නැත්තන් අපි දන්නවා වගා කන්නයටතේ යල සහ මහකන්නවල බෝග වග කරනකට ඒ ප්‍රදේශවල මේ ජල සම්පාදනය කරනකොට වාරි වැව් අමුණු පිරුුණට පස්සේ. මේ ජලය මුදාහැරීම සිදු කරනවා. වාරි මාර්ග. ඇහරහා වාරිමාර්ග ඇලවල් හර හා කෙත්පතුවලට කුම්රුවලට ජලය නිකුත් කරනවා අන්න ඒ නිකුත් කරාට පස්ච තමයි අර බිම් සැකසීම පොළව කොටලා බිම් සකස් කරලා සී සෑ මේ කටයුතුහෙම ආරම්භ කිරීම සිදු කරන්න එතකොට ඒ අන්දරුවනේ විශේෂෙන්ම මේ කෘෂිකර්මාන්තයේදී භූමිය සකස් කරන්න ශේත්‍රයේ සූදානම් කරන්න බෝග වගාටයුතු සඳහා සකස් කරගැනීමට සුදුසු අවස්ථාව තීරණය කරන්න වැදගත්වෙනවා මේ කෞද පාන්සු සංස්ථිතිය කියන බෞතික ලක්ෂණීමේ සාධකයේ හොඳයි දරුවුණේ රයිට් ඒ වගේම ඊරග කරමතමයි විශේෂෙන්ම අපි දන්නවා මැටිස වේලෙනකොට මැටිපස වේනට බණ කුඹර වැඩ කරලා කන්නයක් අවසන් වුනාට පස්සි බලන්න කර ඉපැල්ලත් එක් වේ තියෙනොයි කොටස් එකක් තිනෙන යිත්තා තදයි මැටි පසු දටම තද වෙලාතිීන්නේ. ය මකත්නෑ අය ඊළඟට අපි වතුර බැ වතුර යොදල වතුර හරෝල වර දොයොදල තමයි පස් කාන බම් සකස් කරලා ය බරල් කරන්න කරලා ඉවර තම ඒවා මේ ිම් සකසීමේටයුතු නිියවරල් බන්දිනි කරල ස මේ කටයතු කරන්නේ බිම් සැකීම කටය සුදු කරන්න එතකොට. එ අපි දන්නවාම මටි පස්ස වියල විට තාමත්ම හදයි පදින් තියෙන් තෙත්වට ඇලෙන සුළයි. අලනවනය වතු දාල බියද සකස්ල මතියනකට කම්රකටකක් බහල බැරුවකුල්ලෙම ලේනවා මේ වවා මේ වගේ අල්බනකො දැක ඇලන සු ඉති සොභහාවේ ඇලන සුලේ නමුත් වියල විටයකි තාමමුත් හදයි කර්කාශයි තද වෙලා තියන්න. ඒවගේ මේ අදැකීමට ඇති ෆයි් බොග වගා කටයුද කරමයිබ වගා කටයතු කරන දරුඒ පවුල්ල දරු ඇතිය නමුත් මේ වගේ මේ තැන්වට බලන්න හිලා තින දරු ඇති නොකලත් අපි අදැකීමබට ලබාගෙන ඇති. ඉතින් එහිනම්. තෙත්වෙනකොට ඇලන සුලයි මධ්‍යස්ත තෙතමනයේදී කැඩෙන සුළු. තෙතමන මධ්‍යස්තනං කඩෙන සුළු යල්ල නොට. මධ්‍යස්ත තෙතමනයේ දී දියපුතේ මධ්‍යස්ථ තෙතමනයේදීැඩෙන සුළු මධ්‍යස්ථ තමනයේදී කැඩෙන සුළු. ඒවගේ අපිට ඉදිකිරීම් කටයුතු සඳහාත් පාසු සම්ශිතිය පිළිබඳ අවබෝධයක් තිබීමෙන් ඉදිකිරීම් කටයු සඳහායක වැදගත්වෙන කොහොම ගොඩනැගලි වගේ මධ්‍යපොකුණුවල බැමි ඉදිකරන්න. නැගලියල වගේම ගොඩනගලිය වගල වගේම මත්්‍යයපොකුණොල මේ බැමි ඉදි කිරීමට ඉතා දැඩි පසක් තමයි යෝග්‍යය වෙන්නේ තා දැඩි පසක් යෝග්‍ය වෙන එනා අපිට සංස්थතිය පිළිබඳ අවබෝධය ඉතාමත්න වැදගත්වෙනවා ඉදි කිරීම් කටයුතු සඳහා විශේෂයෙන් මේ ගොඩනැගිලි වගේම මත්්‍ය පොකුණෝල බැමීදි කරන්න ඉතා දැඩි පසක් කපිට යෝග්‍ය වෙනවා ඒ වගේම තද බව මේ පසේ තද බව පසක තද බව ශාක මුල් වර්ධනයට බලපානෝ, අපි ඇත්තරමියකත් කතාකට පසක් අනිසිවිදියට තදවෙලා තියනෝන. නැතංහර සුංග නේ වෙ යනෝනම්, අපි කිව්වර අවකාශ වැහිලා සිදරූල. සැරණේවිච්ච මැටියයාංශු තන්පත් වෙලා දවෙලා තියෙනකොට මේ පාංශු මුල්වල වැඩීමට බාධාවක් මුල් උඩින්තියෙන මුල් පැතිරෙන්ට ඉඩකඩක්නෑ මේක හොඳට බුරල් පස බුරල්ල තියනන්තමයි. මූල පද්ධති මුල් හොඳින් පැතිරලා අවශ්‍ය ජලෙසා කන ජලව අවශේෂණ කරන්න පුල. හොඳින් මුලද්ධති ාකගේ වර්දන සිද්ධවෙන්. ඉතින් මේ පසක් තදවෙලා තියෙනවස්ථාවක දරුවනේ. මේ පසේ තද බව මේ ශාක මුල් වර්ධනයට බලපානො. මොකද. ඒ අනුව තද බව වැඩි පසක, තද බව වැඩි පස අලභෝග වර්ධනයට සුදුසුවෙන්නෑ. ඒවට තද බෝග වැඩි පස අපිටස්සනේ ලන්න්න මුල් පැතිීම හරියට සිද්ධවෙන්නේ දහැමේ පසේ දගතයේ වැඩි නා අවකාශ තියෙන් ඕන ඒවා පැතිරෙන් රයිට් එතකොට එනම් මතකතියාගන්න දිය පපුතේ පසේ තද බව පසේ තද බව ශාකමුල් වර්ධනයට බලපානවා. පසේ තද බව දියපුතේ ශාකමුල් වර්ධනයට බලපානවා ඒ අනුව අපිට තද බව වැඩි පසක විශේෂණු මතකතියාගන්න එයා. අල ෝගවර්ධනය සඳහා සුදුසවෙන්නේ නැහැ අල බෝගවර්ධන සඳදායා සුදුසවෙන්නේ නහරයිට ලමයි එතකොට බිම් සැකසීමට සොදුසූපකරන තීරණය කිරීමට වැදගත්වෙනවා ඒවගේම දැඩි පසක් සඳහා දැඩිපසක් සඳහා තද දැඩි පසක් සඳහා අපි දන්නවා වැඩි බලයක්ක දන්නුවන එකක් නිසා අප එකට බරඇති නගුල් බර නගුල් භාවිතා කරන්නේ ඒ සඳ බර නගුල් භවිතා කරන්නේ අපි කතා කළ කිව්වා ඒවගේම එ සු පසක් නම් ඇලන සුල් පසක් නම් ඒ සොඳහා තැටි නගුල් විශේෂ තැටි නගුල් හ මෝල් බෝඩ් නගුල් යොදාගන්න ඔබටලගන්න පාදරුවනේ විශේෂෙන්ම මොකද අපි කතාකරා පාම්ශි වයනය වැයටතත් අපි කතාකරා මේ විශේෂෙන්ම වැලි සහිත පසකට වැලි පසකට හැහැල්ලු පසකට ඒ වගේ මැටි සහිත පසකට තද පසකට ගැලපෙන නගුල් වරගත් අපි යටති කතා කරලාතියෙන්නේ ති මේකෙදී විශේෂෙන්ම පාන්සු සංස්ථිතිය බලපයම් ගැන කතාගන්නකට දරුවන විශේෂෙන්ම අපි කතා කරනවා මේ බිම් සැසීමට සොදුස උපරම යීමය කිරීම සඳහා සංස්තිතිය බලපෑම් ගැන කතා කරන්න සිදුවනා අපිට එහත් දපතේ අපි විශේෂෙන්ම මේ කොටසදී කතා කරා ෙන්ම බෞතික ලක්ෂණ පාසු ලක්ෂණ වරගී කරණයට තේ පාන්සු ෞතික ලක්‍ෂණ අපි මේ වනකට කතා කරලා තියෙනවා විශේෂන්ම පාන්සු බෞතික ලක්ෂණ ැන මනෝද කියලා හැඳනීම කරලා තින අපි පැහදිලුම එට පස්සේ ප්‍රධාන පාන්සේ භෞතික ලක්‍ෂණ විදියටට ප්‍රධන පංශු බෞතික ලක්ෂණ විදිහයට බෞතික ගුණංග විදිහයට දපතුත අපි පංශ වයිනය ගැන කතා කර පාංශ වන හැඳින්ීම කරා අපි පංශු වයින හැඳනීම කරලා අපි පංශයින වැදගත්තම් යුපදදි සඳ වැැදගත්තන්නේ කොමඳදිල කතා කළ අවසන් කරා ඉට පස්සේ පංශු විියෝහ ගෙන කතාරා ිය්හයේ හැඳින්නීම සහ ියෝගගේ ජවිපදදිත් සඳහ වැදගත්තන ර ගෙන කතා කරාපි ඉඩ පස්ස අපි කතා කරා පාංශ වර්ණය සම්බන්ධයෙන් කතාකරා කොහොමද පාංශ වර්ණය ජයව්පදදිදි සඳහා වැදගත්තෙන්නේ ඒගේම පංශවර්ණය පංශවානය කොමට පංශ වරන කොමද හඳුාගගේ මාතතු ද්‍රව මත කොමද පංශුව වණය හඳුනා ගන්නන්නේ ගගේ පංශ් වර්ණය පරීක්ෂනාත්ම කොහයාගන්නම නොද භාවිතා කරන්න කළ කතා කර ඉඩ පස්සේ අපි ඊළඟට ඉතාමත්ම වැදගත් ලක්ෂණයක් වන අවසන් වශයෙන් කතතාර ලක්ෂණ තමයි දයි බොති අපි කතාකරා බෞතික ලක්ෂණ ඇක්විදියට ශෂ අපිතාකර ලක්ෂණ තමයි පාංසු සංස්ථතිය පාසු සංස්තිය හැඳින්ීම කරලා අපබි පාන්සු සංස්තිතියේ ජයු පද්ධති සඳහා වැදගත්තන්නේ කොහොමද කියන ආකාරය සබන්ධින්න්දීපති අපි ඔබත් එක කතා කරා. අපි ඊළඟට බලාපොරොත්තුනවා ඊළඟ කොට සත් එක්ක ඔබත්ක හමුවීම හමුවන්න ඉදිරියේදී අනිකුත් බෞතික ලක්ෂණ සම්බන්ධයෙන් සාකච්චාකිරීම සඳහා